ඇත්තටම මේ වැව ගොඩක් අයව ගොඩ දාලා තියෙන වැවක්. ඇත්තම කිව්වොත් එහෙම මෙන්න මේ වික්ටෝරියාව ජලාශයේ ඉන්නවා ඇත්තටම මාළු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා මාළු. ඇත්තටම ශ්‍රී ලංකාවේ වැඩිම මාළු ඉන්න ජලාශය මුහුදට පස්සේ මුහුදෙන් පස්සේ වැටිපුරම මාළු ඉන්නේ මෙන්න මේ වික්ටෝරියාව ජලාශයේ ඉන්නවා මතක තියාගන්න. මුහුදේ මුහුදට අපි පළවෙනි තැන දෙමු. අතන මුහුදේ ඒතනම් ගොඩ මාළු ඉන්නවා. දෙවිනියට ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම මාළු ඉන්න දෙවිනියට මාළු ඉන්න තැන තමයි මෙන්න මේ වික්ටෝරියා ජලාශය. ඉතින් ඒකට එක උදාහරණයක් තමයි මෙන්න බෝට්ස් දෙකක නම්ම නතර කරලා තියෙනවා මාළු අල්ලන්න. ඉතින් අනිවාර්යෙන්ම එන්න. මෙන්න මේ දැනුත් මට පේනවා මෙහෙම ඉදි මාළු උඩට ඇවිල්ලා බලලා යනවා මට පේනවා. ඉතින් ඔයාලට පුළුවන් ඇවිල්ලා මේ සුන්දරත්වය නරඹන්න, මේ වැවේ තියෙන සිරි නරඹන්න. මේ මාළු එක ලස්සන මාළු ඉන්නවා, ගෝල්ඩ් ෆිෂ්ලා ඉන්නවා, එතකොට ඩොල්ෆින්ලා ඉන්නවා, එතකොට පියාමැස්සෝ ආල්මැස්සෝ වගේ මාළු ඉන්නවා. ඉතින් ඔයාලට හුඟක් බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මෙන්න කියලා ඉල්ලනවා. ඒ හැම දෙයක්ම දැක බලා ගන්න පුළුවන්. එතකොට තව විශේෂ දෙයක් තියෙනවා, කැමරාව පොඩ්ඩක් කරවන්න. වැවේ වතුර තල්ලු වෙන තැනට තමයි අන්න අර විදියට පෙන පුබුලු නැගිලා තියෙන්නේ. හොඳටම තල්ලු වෙන